ආයුබෝවන් හැමෝටම එහෙනම් රටේ තියෙන වාතාවරණය චුට්ටක් සමතයට පත් වෙනකොට මිනිස්සු පොඩ්ඩක් පාරේ එළියට බහලා ඇවිදිනකොට නිලමෙත් ආවා විශේෂ කෙනෙක් හම්බෙන්න නිලමෙ අද ඇවිල්ලා ඉන්නේ කුරුණෑගලට අද නිලමෙ කතා කරන්න යන්නේ අපේ මේ පුංචි ලංකාවේ ඉන්න අපි කතා කළ යුතු අපි දැනගත යුතු විශේෂ කෙනෙක් හම්බෙන්න ඉතින් අපි මේ හම්බෙන්න ආපු කෙනා ගැන කියනවා නම් सामान्य पेल उसस पेल सामान्य पेल ए दहाय इंग्लिश माध्यम उसस पेल ए तुना इंग्लिश माध्यम ये देखम वार्तावन इवागेम सौंदर्य कला विश्वविद्यालय प्रासांगिक कला विशेषवेदी उपाधि कर लतीनो इवागेम विशारद उपाधि हदार लतीनो फर्स्ट क्लास अदवेन विट लमाइंट संगीत गुरु विधेयट सेवे करना विशेष मध्य मेच्चर दूर आपट या कपिट वगे लोके दकीन नमूत लोके दकीन बेरुनाट लोके दकीन अपे मिनीसुंट वा अयराट गेलाइ मेन मे विशेष केनागन तम अभी अत कथाकना वे मुखद लंका वे अभी मेन्न मे थरु गन दिनगंडो मे आल तम अपेराटे थरु ऐना हेम दिग्गर खाली मत नील मे चाने के सब्सक्राइब करके पल्ला बटन क्लिक कर ला नील मे अदे अन्नी अयव हम अभी हम अद दवसे अपे कथा नायिका संदरु प्रियांगदा आई बोवन ओबट आई बोवन अत्तरम अपे जीवित वल अपि गोडक देवल मगारिनवा अपि गोडक गोडक देवल वलट अत गहन्न कम्मैलि बयाय नमुत अपिट हम लबेन लबेन विधियट जीविते इस्सराहट यन्न अपि वेर दरन्न ओने एहेम इस्सराहट गिहिल्ला अद विशिष्ट तनकिन अपे रटे दक्षेक कथाकरण तम अभी कलिंकी वे आए मुकद नीलमे हमदाम श्रीलंका विशेष विशेष काट्ये तम वाला रंगावे श्रीलंका दक्ष पुद्गल नलुद्दे वाल कर्ण काट्य वाला दनगण अने अनगमने तमय अभी संदर अक्व हमुने थिंक अयगन गुडद्दे वाल कथाकरण तीन अयगन वाला दनगण निशातम अद अभी अय आगन आवे कथाकरण इधं कहमद जीवते මම උගන්වන්නේ කුරුණෑගල උඩබද්දරක සුදර්ශන මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. ඉතාලම හොඳින් කරනවා රැකියාවේ කටයුතු කිසිම එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල නම් ඉස්කෝලේ යන්න විදියක් නැහැ. මේ දවස්වල නම් ඉස්කෝලේ යන්න විදියක් නැහැ. අපි මුලින්ම කතා කරමු. ඔබ අධ්‍යාපනය හදාරලා විශිෂ්ට සාමර්ථ ගොඩක් ගත්තා. ඇත්තරම ඒක කතා කරන්න ඕන මාතෘකාවක්. मुलाइंदा अद्यापन कट्यू सिद्धेच विद्य ए उदव कट्य जयग्रहण अभी पोडकी मम सामान्य पिल दक्वाम अद्यापन लभुश्रेणीदला कुरुनेगल गट्टुवाने महाविद्यालय दंगेक हदून महिंद विद्यालय के हाईवे श्रेणी मम इंग्लिश माध्यम तमाय अद्यापने लभु इट पे सामान्य पिल विभाग हता वृद्धे मठ इंग्लिश माध्यम ए सामर्थ दहायक लबागण हमूना इट पे उसपेल हदार मम इगम मध्य विद्यालय यदि मठ कला विषय धारावे संगीत हदार मम उसपेल सदा ए सामर्थ तुना लबागण हमूना दिस्ट्रिक्ट तेक् එතකොට අපිට මේ දැනගන්න ලැබුණු විදිහට ඒ සාමාන්‍ය පෙළ සාමාර්ථයත් උසස් පෙළ සාමාර්ථයත් ඒක රෙකෝඩ් එකක් නේද? ඒක වාර්තාගත වෙච්ච දෙයක් නේද? ඔව්. දෘශ්‍ය බාධිත අපේක්ෂකයන් අතරේ ඒක රෙකෝඩ් එකක් තමයි. ඉතින් අපේ ලංකාවේ සමහරක් කට්ටිය හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට දැන් ගොඩක් කට්ටිය අපි දන්නවා අපි අවිලා කතා කරන්නේ නලු නිලියෝ මම ඒ කට්ටියට මොනවත් බාධාවක් කරන්න මලන් කියනව නෙවෙයි වැරද්දක් කියනව නෙවෙයි අපි තරු ගැන කතා කරනවා නමුත් කලාව අතරේ මෙන්න මේ වගේ තරු ගැන තමයි අපි කතා කරන්න ඕනේ මේ වගේ පුද්ගලයන් තමයි මේ වගේ
කට්ටිය තමයි අපි තරු කරන්න ඕනේ. මොකද දක්ෂයන් අතර අති දක්ෂ විදියට වැඩ කරගෙන යනවා. නමුත් තමන්ට පැමිණෙන බාධාවල් කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ඉතින් අධ්‍යාපනයෙන් පස්සේ සඳරුවක්කේ ඔයා උපාධිය හදාරනවා කියලා අපිට දැනගන්න ලැබිච්ච අපිට දැනගත්ත අපි ආරංචි අපිට ඒකනත් පොඩ්ඩක් කියන්න. ඔව් උසස් පෙළෙන් පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිය හැදෑරුවා. එහෙදිත් මට පන්ති සාමාර්ථයක් සමග උපාධිය හදාරන්න හැකි වුණා. ඒ වගේම සංගීත විශාරද වාද්‍ය විශාරද වයලින් වාදනයෙන් තමයි මම කරේ. එහෙදිත් ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා විශාරද උපාධියට. එතකොට ඊට පස්සේ තමයි ගුරු වෘතියට යමු වෙන්නේ. ඔව්. එතකොට අද වෙන විට ගොඩක් ළමයින්ට උගන්වන අපේ පුංචි ගුරුවරියා. ඇත්තරම මේ ආපු ගමන ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් බාධා වලින් ඇද ගොඩක් අට උදව් කරන්න ඇති. අනිවාර්යෙන් ගොඩක් බාධා වල ආවා. ඒ වගේම ගොඩක් උදව් කරා. අභියෝග මැදින් ආපු ගමනක් තමයි මේක. අභියෝග මැදින් ආපු ගමන. ඒ ආපු ගමනේ අපිට කතා කරන්න විශේෂ දේවල් ටිකක් තියෙනවා නේද? මම ඒක විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ. මේ මම ආපු ගමනේ අපිට කතා කරන්න විශේෂ දේවල් ගොඩක් තියෙනවා. සිහිනය පසුගිය කාලේ වසර කීපයකට කලින් අපි රූපවාහිනී මාධ්‍යක දැකපු ඔබ වැනි කට්ටිය සඳහා මේ සූදානම් වෙච්ච ලොකු රියැලිටි වැඩසටහනක් සිහිනය වැඩසටහනේ ප්‍රථම ස්ථානය ඔබ ලබා ගන්නවා. ඔව් වාදනාංශයෙන් ප්‍රථම ස්ථානය වාදනාංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. අපිට ඒක ගැන පොඩ්ඩක් කියන්න. කොහොමද එතෙන්ද යමු උනේ? කොහොමද ඒ කටයුතු සිද්ධ වුනේ? මුළු ලංකාවක් දන්න කෙනෙක්ව. ඇත්තටම මේ ඒක ගැන කියනකොට දැන් අර අපි දැන් රියැලිටි තරඟයකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕන නේ ඉස්සෙල්ලාම. ඇත්තටම මම මේ තාම දන්නේ කවුද මට ඇප්ලිකේෂන් එක දෙන්නේ කියලා. මේ මම මේ හොයනවා තාම මේ යූත් එකේ කෙනෙක් කියලා තමයි දන්නේ ඇප්ලිකේෂන් එක දැම්මා කියලා. ඊට පස්සේ දැන් සීනේට මම ගායනෙන් තමයි මුලින්ම යන්න හැදුවේ. ඊට පස්සේ මම මට දැනගන්න ලැබුණා වාදනයක් තියෙනවා කියලා තරඟ ඉසව්වා. ඊට පස්සේ වාදනය කරා වයලින් වාදනය. දිගටම අපේ හේමපාලස
ප්‍රමුඛ හොඳ ජජ් බෝඩ් එකක් හිටියා එතන ඇගීමක් ලැබුණා ඊට පස්සේ වාදන ආශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා ඒයින් තමයි මේ සංගීත ශාස්ත්‍රයට මොනවා හරි පොඩි හරි වැඩක් කරලා තියෙනවා නම් අවස්ථාව ආවේ සිහිනෙන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ තවත් මේ ඔයා ගත්ත ජයග්‍රහණ ගැන අපි පොඩ්ඩක් කතා කරමු තවත් වර ලැබිච්ච දේවල් තියෙනවා 2016 යෞවන සම්මාන හම්බුණා හොඳ ගායනය වෙනුවෙන් ඒ වගේම පාසල් කාලේ සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා ගායනය ඉතින් අපි දකින්න කලාවතින් දක්ෂ තමන්ට එන බාධාවල් කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ නේ බාධාවල් අපි ගණන් ගන්න ඕනේ නැහැ අපේ ජීවිතය හදාගන්න එන බාධාවල් අපිට මගහරින්න පුළුවන් ඒවා නැති කරගන්න පුළුවන් අන්න ඒ දේ තමයි අපිට පෙන්වන්න ඕනේ ඉතින් මේ වගේ දක්ෂ කෙනෙක් ළඟ ඉඳගෙන මෙහෙම කතා කරන්න ලැබිච්ච එකත් මට ගෞරවයක් ආඩම්බරයක් මම ඇත්තටම මම ආඩම්බර වෙනවා අපේ රටේ ශ්‍රී ලංකාව කියන්නේ පුංචි රටක් නමුත් සඳරුවක්ගේ ශ්‍රී ලංකාවේ අපිම දැකලා තියෙන කොච්චර හැකියාවන් තියෙන කට්ටිය ඉන්නවද කියලා. ඉතින් ඒ හැකියාවන් හොයාගෙන යන ගමනේ තමයි අද මෙහෙට ආවේ ඔයාව හම්බෙන්න. සඳරුවක්ගේ සම්මාන ගැන අපි කතා කරනකොට ඒ සම්මාන අතර විශේෂ පදක්කමක් තිබ්බා මම ඒක අතර ගත්තා. ඒකේ ගහලා තියෙන්නේ යුද හමුදා පුහුණු පාසල කියලා. ඇත්තටම ඔබ යුද හමුදා පුහුණු පාසලේ මොකද කරේ? මේ මල්ලට මතක නම් 2010 sorry 2011 12 13 අවුරුදු වල තිබුණා මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබන හැම කෙනාටම හමුදා පුහුණු පාසලක දවස් 21 ට්‍රේනින් එකක්. ඒක ඇත්තටම ඒක මතක් කරද්දි හරි ආසයි දවස් 21. අපි තින් මම ඉස්සර ට්‍රේනින් එක ගැන කියන්නම්කෝ. අපි කරේ ස්පෝර්ට්ස් කරා. එතකොට විවිධ දේශන වලට සහභාගී වුණා, විවාද කරා, සංගීත ප්‍රසංග වලට සහභාගී වුණා, ට්‍රිප් ගියා. ඒ වගේ දේවල් තමයි කරේ. ඉතින් දැන් ඔය නායකත්ව පුහුණුවට මම සහභාගී වුණේ මාදුරුවේ හමුදා පුහුණු පාසලට. ඉතින් පුහුණුවට දැන් මම බඩු කුමාරගෙන අම්මලත් එක්ක පුහුණුවට යනකොට හමුදාවේ ගොඩක් අය කිව්වා, බහුතරයක්ම කිව්වා මෙයා කොහොමද මේ ට්‍රේනින්ග් එක කරන්න කියලා. ඊට පස්සේ දැන් මම දැන් හැම දෙයක්ම ලෑස්ති කරගෙන ගියේ. දැන් හමුදාවේ අපේ නිලධාරීන්ගේ ආකල්පය වුණේ මෙයා කොහොමද කරන්නේ මෙහෙ යන්න එන්න අමාරුයි එතකොට ස්පෝර්ට්ස් කරන්න බැරි වෙයි ඒ දුෂ්කරතාවන් වලට මුහුණ දෙන්න අමාරු වෙයි කියන කතාව තමයි ඒගොල්ලෝ කිව්වේ ඒ වුණාට ඒ වෙලාවේ අප්පච්චි මට මතකයි ගියා ඒ පුහුණු පාසලේ CEO කමඩාන් සහම් වෙන්න ගිහිල්ලා එයාට මේ කතාව කියනකොට එතුමා කොළඹින් විශේෂ අවසරයක් අරගෙන මාව ඇතුළත් කරගත්ත පුහුණුවට ඉතින් මම එහෙදී අපේ පුහුණු හිටපු යාළුවෝ දන්නවා මම දුවන්න තිබ්බ වෙලාවේ දිව ඔයාලුත් එක්ක තිබ්බ අපට ඔය එක එක ක්‍රීඩා කරන්න ඔය විවිධ ක්‍රීඩා තිබ්බා. මේ හැම දෙයක්ම වගේ මම කරා. ඒ වගේම විභාගයක් තිබ්බා. ඒ විභාගිනුත් මට ඉහළ ලකුණක් ලබා ගන්න හම්බුණා. ඉතින් ඒ අභියෝග වලට සාර්ථකව මුණ දීමට දීම නිසා තමයි මට මේ විශේෂ මෙඩල් එක හම්බුනේ. මේ මෙඩල් එක හම්බුනේ ඇත්තටම මමත් ආපු ගමන් සම්මාන ගැන බැලුවා සම්මාන ගැන බලනකොට මම එකපාරටම පුදුම වුණා මේ ඇත්තටම මම මේක අතරගත්තේ මේක මේ ඇත්තටම මේ සඳරුවක් වගේ එකක් නෙවෙයි වෙන්න ඇති වැරදිලා මෙතන තිබ්බා කියලා බලනකොට මොකද යුද හමුදා පුහුණු පාසල පුහුණු තුලින් නිපුණත්වයේ කියලා ගහලා තියෙනවා ඉතින් මෑගේ සම්මයම් පදක්කමක් නෙවෙයි කියලා හිතලා තමයි මම අතරගත්තේ පස්සේ කතා වහනකොට ඇත්තටම මේ ඒ අවසානයේ ගොඩාක් මිත්‍ර වුණා ඒ හමුදාවේ අපේ සර්ලා හැම කෙනාම මේ ගොඩාක් හොඳට කතා කරා මිත්‍ර වුණා ඉතින් ගොඩාක් හොඳ පුහුණුවක් ඒක මම කියන්නේ ඇත්තටම මේ අපි ආඩම්බර වෙන්න ඕනේ අභියෝග අපි ජය ගන්න ඕනේ හැම අභියෝගයකටම මුහුණ දෙන්න ඕනේ අපි නේද හා ඉතින් ඒ තුලින් ගිහිල්ලා තමයි මෙන්න මේ පදක්කම ඇයට හම්බෙලා තියෙන්නේ ඉතින් ඒක ගැන විශේෂයෙන් අපි කතා කරේ ඒකයි ඉතින් ගෙදර ගැන කිව්වොත් ගෙදර මට ඉන්නේ අම්මයි අපච්චි අයියයි අම්මා ගුරුවරියා අපච්චි වාරි මාර්ග නිලධාරියෙක් දැන් රිටයර් වෙලා ඉන්නේ ඒ වගේම අයියා ඉන්නවා ඉතින් ඕන් නැත්තම් මට මේ ගමන එන්න හම්බෙන්නේ කොහොමවත් ඔව් අපි පොඩ්ඩක් කතා කරමු ගෙදරින් අම්මගේ සහයෝගය ගැන ඇත්තටම මම දැන් අර අභියෝග ගැන කියද්දි මල්ලි දැන් මට තිබ්බ ප්‍රධානම මේ අභියෝගය තමයි ඕලෙවල් කරනකොට ඉංග්‍රීසි මීඩියම් වලින් මේ බ්‍රේල් පොත් නැති එක බ්‍රේල් මාධ්‍යනේ හදාරන්නේ ඔව් ඉතින් මම කරේ අම්මා මේ විශේෂයෙන්ම අම්මා අප්පච්චි මට පොත් කියෙව්වා දවසල ඉලවසනේ විදනුත් කියනවා ඒව මම අහලා මතක තියාගෙන තමයි හැම දෙයක්ම මම කරගත්තේ
ඒ තව කෙනෙක් මතක් කරන්න තියෙනවා කිරියම්ම මගේ දැන් යා නැහැ අපි අතර ගොඩාක් ලොකු සේවයක් කරා මට පොඩි කාලේ ඉඳන්ම පොත් කියෙව්වා ඉතින් ඒ දේවල් හැමදේම අහලා තමයි මම ධාරණය කරගත්තේ ඒක තමයි මට ආවේ ප්‍රධාන අභියෝගය එතකොට දැන් උසස් පෙළ හදාරන්න ඔයාගේ උපාධිය හදාරන්න විශාරද හදාරන්න එතකොටත් ඒවට අවශ්‍ය දේවල් ඒ විදිහට දුන්නේ ඒ කියන්නේ අවශ්‍ය දැනුම ලබා ගන්නද ඔව් එතකොට දැන් විශ්වවිද්‍යාලේ නම් මම ගොඩක් වෙලාවට මේ ලෙක්චර්ස් පටිගත කරගත්තා උසස් පෙළ වෙලාවෙත් ගොඩක් අර නෝට්ස් කියවන්න ගොඩක් තියෙනවානේ ඒවම මම මේ විදිහට තමයි කරගත්තේ ආනම් එතකොට ඉගෙන ගැනීමේ කටයුතු කරගෙන යන්න මේ මේ ගෙදරින් වගේම දැන් යාළුවෝ වටපිටාවේ කට්ටිය එහෙම අහගෙන හම්බෙච්ච අනිවාර්යයෙන්ම සහයෝගය ගැන කතා කරා. ඔව් දැන් ඉස්කෝලේ ගුරුවරු ගැන කියනකොට විශාලම සහයෝගයක් දුන්නා. දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ දැන් විද්‍යා පාඩමේ අපි මොකක් හරි සිස්ටම් එකක් ගැන කියන්නේ පද්ධතියක් ගැන ඉගෙන ගන්නකොට බ්ලැක් බෝඩ් එකෙන් අඳිනවනේ ගුරුවරයා. එතකොට මට විශේෂයෙන් පැහැදිලි කරන්න දෙනවා මේ හැඩේ තියෙන්නේ මේ හැඩේ රවුමක් තියෙනවා මෙහෙම හැඩයක් තියෙනවා කියලා ඒ හැමදේම පැහැදිලි කරලා දුන්න ගුරුවරයා පැහැදිලි කරලා දුන්නා උදාහරණයක් විදිහට මම කිව්වා එතකොට ඒක ඔයා මතක තියාගන්න ඔව් මතක තියාගෙන ඒ විදිහට ඔව් කටයුතු කරගන්න දැන් අපි දැන් කොටස් නම් කරන්න කියනකොට දැන් එතකොට මට දැන් විභාගික ගුරුවරයා මට කියනවා මේ වගේ කොටසක් තියෙන එක මොකද්ද කියලා නේ අහන්නේ ඉතින් අර හැඩේ මතක තියාගත්තට පස්සේ අපිට ඒක කරන්න පුළුවන් ඉතින් අපි ආඩම්බර වෙනවා අපි සතුට වෙනවා මේ මෙච්චර දුර ඔබ ආපු ගමන ගැන තවත් ඉස්සරහට යන්න තියෙනවා ඉතින් මේ අනාගතේ මොනවද කරන්න හිතන්නේ දැන් ඔබ ගුරුවරියක් ළමයින්ට උගන්වන සංගීතය උගන්වන ඇතරම කලාව කියන්නේ අපේ මනස වෙනම ලෝකයකට අරන් යන්න පුළුවන් අපේ හිත නිවන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් ඒ වගේ මාධ්‍යයකට යොමු වෙලා අද ගුරුවරියක් වශයෙන් වැඩ කරන ඔය අනාගතේ මොනවද කරන්න හිතන්නේ? අනාගතේ සංගීතය පැත්තෙන් විතරක්ම නෙවෙයි. ලොකු කියන්නේ විශාල බලාපොරොත්තු නැහැ හැම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. හැබැයි මේ ආසයි සංගීත ශාස්ත්‍රයේ මොන හරි දෙයක් කරන්න දැනට මම ඉතින් මේ අපේ ඔව් දැනටත් මොකද කරන්න කියලා අපි කියමු දැනට වැඩ කරගෙන යන්නේ ඔව් දැනටත් තියෙනවා අපේ මේ බෑන්ඩ් එකක් තියෙනවා විෂන් මියුසික් බෑන්ඩ් කියලා. ඒකෙත් බහුතරයක් ඉන්නේ දෘශ්‍ය ආබාධිත වාදකයන් තමයි ඉන්නේ. ඒක සමග හොඳ ගමනක් යනවා අපි ඒකේ වාදනය කරනවා. ඒ වගේම सांस्कृतिक डिपार्टमेंटे गायक नामे कटयुत करलापुर मुखद अलुत सिंधु कट्टे बलागनो अलुत चित्रपट बलागनो अलुतलुटा रियलिटी प्रोग्राम बलागनो थिंग නිලමේ සමග එකතු වෙලා ඉන්න අපිත් බලාගෙන ඉන්නවා ඔබගෙන් අලුත් දෙයක් එනකම් මොකද අපේ රටේ අපි කතා කරන්න ඕනේ අපේ රටේ සැබෑ දක්ෂයෝ සැබෑ හැකියාවන් තියෙන කට්ටිය අභියෝග ජයගෙන වාදක ජයගෙන ඉස්සරහට යන කට්ටිය අපි ගැන අපි ඇත්තටම අපි ආඩම්බර වෙනවා අපි ගැන හොයලා බලන්න ඕනේ ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔබගෙන අලුත් දෙයක් අපිට දැකින්න ලැබෙයි කියලා
දැන් සඳුරක්කේ මේ සින්දුවක් කරන්න අදහසක් නැද්ද? දැන් සංගීත ගුරුවරයෙක් සංගීතයේ ගොඩක් සම්මාන ආරං දෙනවා ඉහෙළම තැනකට ඇවිල්ලා තියෙනවා විශාරද උපාධි කරලා මේ ෆස්ට් ක්ලාස් ආරං තියෙනවා සංගීතයේ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා සින්දුවක් කරන්න අදහසක් නැද්ද? නෑ මම ඇත්තටම තියෙනවා ලොකු අදහසක් තියෙනවා ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ මම මේ නිර්මාණ දෙක තුනක් කරලා තිනවා මේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අපි කරා සහකම්පන කියලා CD එකක්. ඒකට මම එක ගීතයක් මම තනු නිර්මාණය කරලා සංගීත සපයන ගායනා කරා. තව එක ගීතයක් තිනවා මම වෙන කෙනෙකුට තනුව නිර්මාණය කරපු ගීතයක් තිනවා. ඒ වගේ සින්දු කොහොමද ගීත හතරකට වගේ මගේ දායකත්වය දැක්කුවා මේ CD එකේ. තව ගීතයක් තිනවා මේ දෙවුන්දරාසන් කියලා ලස්සන ගීතයක් ඩුවට් එකක් විදිහට කරේ. ආසයි හොඳ නිර්මාණයක් බිහි කරන්න මං කියන්නේ හොඳ නිර්මාණයක් කියලා කියන්නේ පද රචනය සහ සංගීතය කියන දෙයන්ෂේම අපි කියන්නේ ස්වභාවිත ගීතයක් කියලා කල් පවතින ගීතයක් කරන්න තමයි මගේ කැමැත්ත තියෙන්නේ ඉතින් ඒ කැමැත්ත ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපිට හොඳ නිර්මාණයක් බලන්න ලැබෙන්න කියලාත් අපි බලාගෙන ඉන්නවා අපිත් ප්‍රාර්ථනා කරනවා මට කියන්න සඳරුවක්කේ දැනට දැන මේ වර්තමානයේ ලංකාවේ තරුණ පරපුරට මොනවද වාට කියන්න තියෙන්නේ? මෙහෙමයි. මට දැන් තරුණ පරපුරටයි අපි ඉගෙන ගන්න දුරතල ඉන්නවා. ඔව්. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අභියෝග එනවා ජීවිතේ හැම වෙලාවෙම. ඒ අභියෝග වලට සැලෙන්න එපා. වැටෙන්න එපා අභියෝගයක් ආවා කියලා. අදිෂ්ඨානය සහ කැපවීම තියෙනවනම් තමන් ඉලක්ක හැම දෙයක්ම ළඟා කරගන්න පුළුවන්. අභියෝගවලට වැටෙන්න එපා කියන එක තමයි මට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතේ රේන කිසිම අභියෝගයක් කිසිම ගණනකට ගන්නේ නැතුව අපේ ජීවිතේ අපිට යන්න ඕනේ ඉලක්කයට අපිට යන්න පුළුවන්. ඉතින් ඒකට ඕනේ හිතේ ධෛර්යය උත්සාහය තියෙනවා මොන දෙයක් කරන්න පුළුවන්. සඳුරක්ගේ අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? අවසන් වශයෙන් ස්තුති කරන්න ගොඩාක් කට්ටිය ඉන්නවා මගේ මේ ගමනට උදව් කරපු කට්ටිය. විශේෂයෙන්ම මගේ දෙමාපියෝ අම්මයි අප්පච්චි අයියේ අතුරු පවුලේ සැමටම ස්තුති කරනවා. ඒ වගේම මගේ එක වසරේ ඉඳලා විශ්වවිද්‍යාලයේ අවසන් වසර දක්වාම මට ශිල්ප ලබා දුන්න ගුරුවරු. ඒ වගේම බාහිරව මට ශිල්ප ලබා දුන්න ගුරුවරු හැම කෙනාම මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මට හම්බෙච්ච යාළුවෝ ගොඩාක් හොඳ යාළුවෝ ටිකක් හම්බලා තියෙනවා. දැනටත් ඒගොල්ලෝ ඉන්නවා ඒ විදිහටම. ඒගොල්ලෝ ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මට තව දෙයක් මතක් කරන්න තියෙනවා මම අර කලින් කිව්වා වගේ අර සිහිනේ නිසා තමයි ගොඩක් වෙලාවට සංගීත ශාස්ත්‍රයේ මෙහෙම වැඩ කරන්නේ ලොගමනක් ආවේ ඒ සිහිනේ තරංගය සංවිධානය කරපු තරුණ සේවා සභාවටත් CSN නාලිකාවටත් ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට ඇප්ලිකේෂන් එක දැම්ම කෙනා ගොඩක් ආදරෙන් මතක් කරනවා ගොඩක් ස්තුති එයාටත් හැම කෙනාටම ගොඩක් ස්තුති ඒ වගේම නිර්ම channel එකට ගොඩක් ස්තුති අතරම අපිට මෙහෙට ඇවිල්ලා ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් දෙයක් මෙතන තියෙනවා අතරම අපේ රටේ මේ පුංචි රට මං වෙනදා කියනවා වගේ මේ පුංචි රටේ ඉන්න දක්ෂයොන් තන දුන්නොත් මේ ලෝකේ කොහෙටවත් අපේ රට දෙවනි වෙන්නේ නැහැ ඉතින් ඒ වගේ දක්ෂ හැකියාවන් තියෙන සුපිරි පරපුරක් ඉන්න රටක් තමයි අපි මේ ශ්‍රී ලංකාව ගැන පුංචි රට. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ මේ රටේ ඉපදිච්ච එක ගැනට සහ නිලමේ ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාවේ ඉන්න මේ වගේ අපේ රටේ දක්ෂ පරපුරයක කතා කරන්න ලැබෙන එක ගැන. ඉතින් අද අපි ආවේ කුරුණෑගලට ලංකාවේ අපි කතා කළ යුතු විශිෂ්ට ගණයේ කලා හැකියාවන් තියෙන අපේ සහෝදරියක් බලන්න. ඉතින් इले मे गिहिंग हदाने मत कर्ण सदर अक्वागे जीवित रेन किसीम अभियोग भयन तो बारगण इवागे मेन बाधक जयगण इतकोट अपे उत्साह धैर्य हिते अनिवार्य जीवित इसराटे अन्नपूर्वा यदि मतत्कर्ण गम मतकर्ण विनद वगे विशेष देवा विशेष बुद्धले विशेष तनावना नीलमेट किलमे कमती अविल ए तेन रटट लोकेट कि ඉතින් නිලමේගේ දුරකථන අංකය දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ වීඩියෝස් ෆොටෝස් වගේ දේවල් WhatsApp හරි Viber හරි කරන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා. සඳරු ප්‍රියන්වදා කියන චරිතය ඇත්තරම ලංකාවේ ඉදිරියට යන්න ඕන චරිතයක්. ඉතින් ඔයාලට පුළුවන් සඳරු ප්‍රියන්වදාව
संबंध करके दुर्घटन अंक दिना वाले पुलवांग ऐट उदर मे वे कटी इस आप निर्माण अद्किंड पुलवांग अवस्था कदल अनिवार्य कथा कर अभी बलापुर सहयोगी मैगे दिगा नीलमी की हिंगे मत अर नीलमी चैनल के सब्सक्राइब करतपारे बटन क्लिक कर ला नीलमी चैनल के सब्सक्राइब करना ऐना नीलमी की हिंगे हेमोटम सुबदासा।